Vini Production. Obat nodana tenulin fonaran amarwe betunukinegda tabat amarwe nomete rajarada jangama duragatana alut wediyave saha alaviye promukeyo orient mobile wetatama enna shaka anuradapura tamuttekama dakunu asiyave lokuma camera market ekak ekko shop ekata nettam web ekak cameralk.com නාන්සලා දන්නවා උතුරේ පැවති යුද්ධය මේ වෙනකොට නිමා වෙලා අවුරුදු 15ක් පමණ ගත වෙනවා. නමුත් එදා යුද පිටියක් වගේ තිබ්බ මේ වැලිය සහ යවට ප්‍රදේශවල ත්‍රස්තවාදීන් විසින් වලදැමූ බිම්බෝම්බ සහ නොයෙකුත් පුපුරන ද්‍රව්‍ය තාමත් සැඟ වෙලා තියෙනවා. එවැනි ආකාරයේ පුපුරන ද්‍රව්‍ය මේ යවට ගම්මාන වලින් හමු වූ අවස්ථා අපට වාර්තා වෙලා තියෙනවා. යුද්ධ හමුදාව සහ නොයෙකුත් සංවිධාන එක්ව බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු තවමත් සිදු කරගෙන යනවා. තමුන්නාන්සලාද තමුන්ගේ වැඩ කටයුතු කරන අතරතුරේදී සැක කටයුතු මොනවා හරි දුටුවොත් වහාම අදාළංශ දැනුවත් කරන්න. මේ සර් මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් හදිසි බෝම්බයක් පත්තුනොත් එහෙම අපි මොකද කරන්න ඕනේ? පත්තුනොත් ඉතින් කරන්න දෙයක් නැහැ. පත් වෙන කලින් තමයි අපි දැනුවත් කරන්න ඕනේ. එහෙනම් බොහොම ස්තුතියි. උනාට සිරිලා ගෑනිට කොටන්න ගියොත් එක වැරදි. හැබැයි උතන වැරද්ද තියෙන ඇත්තම පාලි දෙයක්. මිනිහනේ පෞල් කඩා හිරවන්න යන්නේ. අනේ මේ ඔය සිරිල් පාලිත මගුලක් නෙමේ මම මේ කල්පනා කරන්නේ ඊ අර මහත්තුරු කියපු විදිහට මේ ඕනම තැනක පුපුරන ද්‍රව්‍යයක් තියෙන්න පුළුවන් නේ ඔව් අපි හොදට අවධානයෙන් යන්න ඕනේ මේ යන ගමනක් බිමනක් උනා මම අවධානයෙන් යන්නේ හොඳ අවධානයෙන් යන්නේ මම හොඳ අවධානයෙන් යන්නේ බලාගෙන කරගෙන උද මොනවද බලන්නේ බිම්බෝම් එකක් තිබ්බොත් එහෙම බෝම්බ හක් කොහෙද අර උඩ බිම බලාගෙන ඵලයක් බට්ටෙක් නෙමෙයිනේ බෙට්ටක්නේ එහෙනම් පතගොම් බෙට්ටකට බය වෙලා මෙතන පාර බලාගෙන මෙහෙන් යන් කෝක පාක් ගන්න බිම්බෝම්බයක් නෙමෙයි බා පොල්කොම්බයක් අර කවුරු ඩිවිලා සික්ක පොල්කොම්බයක් එහෙම බය වෙන්න එපා එහෙම නැහැ මේ යම පරි අයියෝ පාර ගහට එහා පැත්තේ බෝම්බයක් තමයි යකෝ. ඒකනේ මම කිව්වේ ඒක සිරාවටම බෝම්බයක්. මේ සතුට වෙන්න එපා බෝම්බයක් කියලා. යකෝ බෝම්බයක් ඒක. එන බය ගන්න. අනේ කර බේර ගන්න. අපි බේර ගන්න. බෝම්බේ දාලා දින අපි බේර ගන්න. කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. ලිම්ම අපි සංසුන් වෙන්න. අපි සංසුන් වෙන්න. හරිද? ඇස් දෙක පියාගෙන. ඇස් පියාගෙන. හරි. හොඳ හුස්මක් ගනි. නැහෙන්ද? ඔබගේ නාස්පුඩු හරහා වාතය ඇතුල් වෙනවා පිට වෙනවා ඒ සමගම ඔබේ සිත සංසුන් බවට පත් වෙනවා මෙතන ආනාපාන සති භාවනාව කරන්නද තියෙන්නේ අතන අපි දෙන්න තමයි හොයාගත්තේ උඹල දෙන්නද හොයාගත්තේ මේ එහෙනම් පේටම් බලපත්‍ර ගත හැකියි ඈ. ඒක නෙවෙයි. මේක ඔරිජිනල් බෝම්බයක්ද? ඔරිජිනල් එකක්ද චයිනීස් හයි කොපියක්ද කියන්නේ අපි දන්නේ නැහැ. හැබැයි පිපුරුවොත් සකබම්. ඒ කියන්නේ මේ ඇත්ත බෝම්බයක්ද? ඇත්ත. කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. සංසු වෙන්න. සංසු වෙන්න. හරිද? කලබල වෙන්න එපා. දඟලන්න එපා. හොමින්න. හොමින්න තැන් වල මින්න. සංසු වෙන්න. සංසු වෙන්න. හා මුසිනේ ඔයි කලබල වෙලා ඉන්නේ අපිද? දැන් මම මට තමා කියාගත්ත ඔයි මම පොඩි දෙයකට කලබල වෙනවනේ. කලබල වෙනවා කියන්නේ මේක දැකපු ගමන් මමත් මුළු ගමටම හෙන්න කෑ ගැහුවා. ගමට? එහෙම සද්දයක් ඇහුන්නේ නැහැ. ඇහෙන්නතින් විදියක් නැහනේ මේ බෝම්බේ දැකපු ගා මම මුළු ගමටම හෙන්න මීහරකෙක් වගේ බෙරියන් දුන්නා හරිනේ හරකෙක් කෑ ගන්න සද්ද නම් ඇහුණ පොස මං හිතේ තඩි ගොන් වස්සෙක් මේ මද්දකට අහුවෙලා කියලා විරාවට ඒක නෙමෙයි
මේ පස්වෙනි බෝම්බේ ඈ තව හතරක් තියෙනවද කො කො නෑ මෙතන නෙමෙයි අර ඊයේ ආපු මහත්තයා කිව්වනේ කලිනුත් බෝම්බ හතරක් හම්බුණා කියලා දැන් මේකත් එක්ක පහයි දැන් මේක මෙහෙම කරන්න බෑනේ ඒක තමයි ඈ දැන් අපි මේක කාට හරි දැනුම් දෙන්න ඕනේ මේ ගැන පොඩ්ඩ ඒ පිළිබඳව කල්පනා කරලා බලන්නකෝ හැබැයිටම අපි මොකද කරන්නේ මචං මේකට හරියටම හරි ලොකු අයියා විතරයි අපේ පැත්තට කතා කරන්නේ අනිවාර්යයි මේ අර හතර මොකද අර පිරිසක් එකතු වෙලා ඒක තමයි ලොකු අය. එතන මොකක් කර එකක් වෙනවා. මේ පොඩයි යමලක බලන්න. මේ බං රංජියු අරකට මොකෝ බං කරන්නේ? මොනා කරන්නද? මේ වගේ දෙයක් වුණාම අදාළංශ දැනුවත් කරන්න කියලා කිව්වට ඒ අදාළංශේ ඔෆිසිය කොහෙද තියෙන්නේ කියලා අපි කවුරුත් දන්නේ නැහැ නේ හත්තලානේ. ඒක නේ බං. අපි දන්නේ නැහැ ඔගුන්ගේ ඔෆිසිය. මල්ලි මොකෝ? ලොකු අයියේ මාර සීන් එකනේ. රංජියයි මායි කඩේට යන්න ආවේ කැලෑපහරේ. අර මහත්තුර කිව්ව වගේ පොඩ්ඩක් ඉතින් විමසිල්ලෙන් ආවේ. කිව්ව වගේම අන්න බිම්බෝම්බයක් මොකක් බිම්බෝම්බයක් අර තියෙන්නේ බෝම්බේ ඈ බෝම්බයක් බලන්න මං ගන්න කෝල් එක පොඩි පොඩි හෙලෝ හෙලෝ රත්නසිරි අයියේ පොඩ ඉඳපල්ලා පොඩ බලන්න ලොකු අයියේ වැඩිය ළඟට යන්න එපා බයිට වාතයක්වත් ගියොත් එහෙම ඒ පීඩනේටත් ඕක පුපුරන්න පුළුවන් ඕ අනික මචං බෝම්බ බෝම්බම ලඟ වෙන්නත් හොඳ නැහැ දන්නරින්න මරු හුග්ගල පුග්ගල යනවා නෙමෙයි මල්ලි මේක බෝම්බයක්මයි කියලා කියන්නත් බෑ හැබැයි බෝම්බයක් නෙවෙයිමයි කියලා කියන්නත් බෑ අපිට කෝකටත් අවධානමක් ගන්න බෑනේ බා අපි මේක වහම දැනුම් දෙමු හා ඒ ගැන බය වෙන්න එපා ලොකු අයියේ ඔබ දැනටමත් දැනුම් දීලා තියෙන්නේ කාටද යකඩ බඩුවක දුන්න ලොරියට දැන් ඒයි ඈ ඉතින් මේ කිලෝ 15ක් 20ක් විතර දෙන හොඳ යකඩ ගොඩක්නේ ඔබ දෙල ගියකරි ගත්තා කිය අපිට කුරොත් කරන්නේ මහා අලුගොත්තුරු වැඩනේ මෝඩ හරකා හරන් මුවා කපන් මෝඩ යකෙක් මහා අයියයියයියයිය නෑ බලන්න අපි මේක දැනුම් දෙන්න ඕනේ ළඟම තියෙන යුදහාමුදා කඳවුරට. ඉස්සඟ මල්ලි, උඹ ඉක්මනට ඵලයක්. ගිහිල්ලා මෙතන සැකකටු යමක් තියෙනවා කියලා වහම දැනුම් දීපන්. ඕයිටින් ඉක්මනට ඵලයන්කෝ. මූ හරියට යකෝ මට කෑ ගන්න මේ බෝම්බය ඇවිල්ලා අපි අප්පච්චි මෙතන වල දැම්මා වගේ. හරි හරි මේ ඌ ගිහිල්ලා පණවිඩේ කියලා එනකන් අපි පැත්ත කරලා එමු. යන්න එපා කිට්ටුවට. හෙලෝ. මේ විදුලි බලමන්නේද? ඔහේ බෝම්බයක් තියලා දෙන්න පත්තු කරගන්න. වැඩිින් ටීම් කට් වැඩකුත් නැහැ නේ ඉතින්. කරන්ට් එකක් නැහැ නේ. මොන දේ වුණත් කැම්ප් එකට ගිහිල්ලා පණවිඩේ කියන්න කියලා වගකීම් බාර දුන්නේ මටනේ. ඒ අතින් ලොකු අයලා දන්නෝ අපේ තියෙන වටිනාකම. සම්මාමා. ආ සම්මාමා. කුඹුර හොඳට පැහිලා වගේ නේද? පැහුනට වැඩක් නැහැ පුතා. ඉස්සර වගේ නෙමෙයි. කුඹුරු කරන්න ගියේ වියදම් අරලා බලපුවාම ඉතුරු වෙන්නේ වී යට දෙකයි. ඒ යට දෙකත් අන්ධකාරයට දීපුවාම ඉතුරු වෙන්නේ මගේ විතරයි. ඒක තමයි අම්මාමා මේ කුඹුරු ගිරිල්ල අතාරලා දාලා ගංජවත් වගා කරමුද? කරමු පුතා. කාපංගෝ විචක්. ඔව් ඔව්. ඒක නෙමෙයි උඹ දැන් මේ කොහෙද මේ දවාලේ යන්නේ? ආන් අර අලිවට කිට්ටුව තිබිලා බිම්බෝම්බයද මොකක්ද යක් හම්බුණා. ඒකේ පණිවිඩේ කැම්ප් එකට කියන්නේ කියලා මම මේ යන්නේ. ඉතින් ගොම් බූරුව ඔය වාගේ වැදගත් පණිවිඩයකට යන මිනිහ මෙතන මේ විතකක අහවල් මගුලක් කරනවද? අනේ මේ හැම්මාමේ ඔයාම මට මෙතන විතකණ්ඩ දීලා මාව කයියට අල්ලගෙන ඔයාලා වගේ නිකම්ම නිකන් ගොයියෝ නෙමේ හැම්මාමේ අපි මේ රටේ වගකීමක් තියෙන පුරවැසියෝ. අපිට වැඩක් බාර දුන්නොත් අපි ඒක අකුරටම ඉෂ්ට කරනවා. මම මේ යන්න කියපු වැදගත් ගමන ඔයා නතර කළා මාව තියාගෙන ඔයා එහෙම කතා කියන එක වැරදි අම්මා. ආමෙන් මේක තියාගන්න මයියනවා යන්න. ලොකු අය. ඔය බෝම්බේක තියෙනවා නිල් පාට සහ රතු පාට කියලා වැර් දෙකක්. වැර් කීයද? වැර් දෙකක්. අපි ඔය බෝම්බේ නිල් පාට වැර්ක හොයාගෙන ගාන්ට කට් කරොත් එහෙම බෝම්බේ ඔතනම නිෂ්ක්‍රීයයි. හැබැයි බැරි වෙලාවත් රතු පාට වැර්ක කැපුවොත් එහෙම නිල් බෝම්බේ පුපුරේ. මේ ඵලයන් පැත්තකට බං විකාර කරනවා. ගෙන කාටරි උඹලා කියන දෙනවා. හලෝ ලොකු බ්‍රෝ. මොකෝ මේ කේස් එක? ලොකු බ්‍රෝ අන්න අතන තියෙන උඹ වගේම විනාශකාරී බෝම්බයක්. බෝම්බයක් නේ. මම ටැග් ගාලා කියලා ෆොටෝ එකක් ගාලා ස්ටේටස් දාලා ඉන්නම් ආ. මේ පත්තක නේද මට කියලා කන පලා ගන්න නේද? මේ ලොකු බ්‍රෝ එහෙම කතා කරන්න එපා ෆොටෝ එකක් ගන්න ඕනවා. මොකද එහෙම කතා කරන්නේ අපිට. මල්ලි මේ
ඔය හෙල්මට් එක පැත්තකින් තියලා ඉඳන් උඹලගේ අතට හෙල්මට් එකක්වත් දෙන්න හොඳ නැහැ. හෙලෝ මේ ගින්න වෙන හමුදා වෙන්ද? ඔව් මේ 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 තව පොඩ්ඩේ මේ කැලේට එන්න පුළුවන්ද මේ බවුසරියකුත් අරගෙන? නෑ නෑ මේ කැලේ ගිනිකන් ඉඳ දිනා තව චුට් එක. ලොකු බ්‍රෝ මේ අහන්නකෝ. ඔයා මට වචනේ දෙන්නකෝ. ඔයා මට වචනේ දෙන්නකෝ දැන්. මේ ආලන්දියෝ. දැන් ඔකේ රතු වයර් එක නිල් වයර් එක අරනු කොට අර්ත් වයර් එකක් එන්නේ නැද්ද? තෝ හිතවද දොර දෙකේ ෆ්‍රිජ් එකක් කියලා. මේ ලොකු අයියේ. ඔයා මට වචනේ දෙන්න. ඕගව නැද්ද මේක නැද්ද කියත් පඩේ. කියත් පඩියක් තිබ්බනම් වයර් එක කපන්න තිබ්බ මුරි 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 මොකෝ මම්මලිය කේසද? කේස් එක කියන්නේ බෝම්බයක් තිබිලා හම්බුණානේ පාරයිනේ. හා? යකෝ උඹලා මේ කැලේත් කපන්න ද යන්නේ? කැලේ කපන මගුලක් නැමේ බිම් බෝම්බයක් තිබිලා හම්බුණා. අර බලපන්. අර දින්නේ. අප්පට සිරි නිදානයක්ද? වැඩක් බාරගත්තාම අකුරටම ඒක ඉවර කරන මිනිස්සෙන්නේ මම. මේ නිසංකයා ගාව නෑ ඔය අනම්මන. හෑ? මේ කරුණියාගේ පවුල නේද? ආ කුසුමා කොහෙද කොහෙද මේ යන්නේ? මොකෝච්චර සර? යන විට පාදේ කුල නැතන කාලේ ලස්සන කෙතේ වනම් දෝ යවුන කාලේ උගල ගංගර සෑලි ඇස් දෙක වශී නොවේදු යන විට පාදේ කුල නැතන කාලේ ලස්සන ICT 11 ශ්‍රේණි සඳහා තොරතුරු හා sannivedana තාක්ෂණය ICT ප්‍රවීණ දේශක ශෂිකලියනගේ යපු එකත් නැ තාම කවුරුවත් ආවෙත් නැ මේක මොකද්ද කියලා දන්නෙත් නැනේ මොකද කරන්නේ ඒකනේ ලොකු අයියේ මං කිව්වේ මුකෙක්වත් ඉන්නේ නැ මෙන්න මේක නිල් පාට වැරක හොයලා අපි කපලා දාමු ආපමුලිය කොයි මුජු 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 අනේ මේ පැත්ත කරලා ඉඳහල්ලා බං මොකද්ද කියලා දන්නෙත් නැ හරියට මේක නිදානයක් නෙමෙයි බං නිදානයක් නෙමෙයි තමයි බං ඔක බිම් බෝම්බයක් නේ ගුරුන් ආන්සලා ගෙන්දලා මෙතන කරන්න දෙයක් නැහැ මල්ලි යමල්ලා බයි යන්න මේ මේක පිපුරුවත් මේකට නම් ඇහෙන එකක් නෑ ඇහෙන ඇහෙන පික්කුව කැල්ලන් ඇහෙන ඇහෙන ආ මේ මේ ඔතනින් අහකරලා ඉඳහල්ලා කිට්ටු එන්නේ බලුවා මහන්න හෙලෝ මේ ජපුර කැම්පස් එකේ නේද ආ මේ 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 වල රිසර්ච් එක කරනවා මරු බාන්න තියෙන අපි එක මේ බෝම්බයක් වැද හරි 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 ආය කාටද ගන්නේ වනිදා කටිතුව මත්තෙන් සිරගම අර බලපන් අර අරු ඕකට තාම නාසයකට විතරයි කතා කරන්න බැරි වුණේ වටේටම කෝල් කරනවා මං අහගෙන කුසිකර්ම දෙපාර්තමේන්තුවට කතා කරා හරි 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 ආවා අපිට දැනුම් දීමක් කරලා තියෙනවා මේ ප්‍රදේශයෙන් පුරාණ භාණ්ඩයක් හම්බුණා කියලා අපි ආවේ ඒක පරීක්ෂා කරලා බලන්න වහම අපිට අදාළ ස්ථානය පෙන්වන්න නෑ මහත්තයා අපි මේ ආහා කතා වැඩන්නේ මේවා රජයට අයිති දේවල් වහම අපිට දැන පෙන්වන්න අර තියෙන්නේ අර ගහයපැත් තියෙනවා මහත්තයා ඈ දැන් බලන්න මල්ලිද කතා කළේ අපි පරීක්ෂා කරලා බලමු මොන රජ සමයේද මේක අයත් කියලා නේද විවේදාරු සූර්ය මහත්තයා ඉතිහාසයේ පොත්වල සඳහන් වෙනවා කුඹකරණ යුදා මේ දේශ සීමාවෙන් එහෙට මෙහෙට ගිහිලා තියෙනවා කියලා මේ කාලේ වෙන්න පුළුවන් මේ බාණ්ඩේ එයා ගන්න පළල අඟල් 6යි පළල අඟල් 6යි දිග අඟල් 16 දිග 16යි හොඳ ඇන්ටි බඩුවා අවුද මේක මුලින්ම දැක්කේ මමයි දසනායකයි මහත්තයා හොඳයි ඔබතුමන්ලා මේ අවට සලකුණු වුණා හරි තියෙනවා දැක්කද ආව් මහත්තයා මේක දකින්න කලින් බෙට්ටකුයි පොල්කොම්බෙකුයි දැක්කා මේ සලකුණු කිව්වේ මහත්තයා සලකුණු කිව්වේ නිකන් ඇත්තඩි කුකුල් අඩි වගේ එහෙම නෑ
නෑ එහෙම මොකද දැක්ක නෑ මහත්මයා මේ අපි ඔය ළඟටවත් ගියේ නෑ නේ ඒක හොඳයි නේද දැන් මහත්මයා මේ දේවල් රජයට අයිති වුණාට අපිට මොනවා හරි බිනිෆිට්ස් එකක් තියෙන්න ඕන මෑන් ඩෙෆිනිට්ලි මනි ෆෝර් අවර් ෆියුචර් යු නෝ නෙසෙසරි ඒකෙන් මනි ෆෝර් අවර් ෆැමිලි ඇන් ඩෙමොක්‍රටිස් යා කන්ට්‍රිස් ඇන් අදර් කන්ට්‍රිස් ෆෝර් යු නෝ දැන් තේරුණා අනේ කයි අපි පරීක්ෂා කරලා බලමු මේක ඇතුලේ තියෙන රත්තරන්ද මැණික්ද කියලා ඒ වුණාට සුදත් මහත්තයා මේක මට නිදානයක් වගේ පේන්නේ නැහැ නේ කවුද මේක අපිට මුලින්ම දැනුම් දුන්නේ මම මහත්තයා මේ මොකක් හම්බුණා කියලාද කිව්වේ කියන්න හම්බුනේ නැහැ නේ මේ පරණ බඩුවක් හම්බුණා කියලා කියද්දි මේ අපි එන්න කියලා ෆෝන් එක කට් කරන්නේ ඕ හරි හරි දැන් ඔබතුමාලා හිතන විදිහට මොකද්ද මේ කියපන් දැන් ඉතින් බෝම්බයක් 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 එහෙනම් නැවත මැල්ල බලන්න එනවා බලන්නේ දිගට මොකද්ද ඔව් මහත්තයා පෙරමියට එන ඕක බිම් බෝම්බයක් තමයි ඒකන මොච්චල කියන්න හදුවද බෝම්බයක් අතලාවි දැනුම් දෙන්න අපි කියන්න බෑ බෝම්බයක් පොළවයට තිබිලා හම්බෙනවා කිව්වොත් බෝම්බයක් හරි කමන්නෑ එනවනේ ගලවයන්න ආ හෙලෝ ඒ මහලෙන්ද මොකෝ වෙන්නේ ඉතින් මේකට මේ කෝල් ෆෝන් බෝල්ද කොහෙද මොකෝ වෙන්නේ හම්මට සිරි ජිල්බුවා මාළු අල්ලනව නේද මාළුන්ගෙත් දැන් එනා ලොකු සීන් පණුවෙක් දුන්නරවත් කන්නේනේ ආයි මොකෝ උඹලට මම් බුරියානි දෙන්නේ නෑ බං හම්මට ජිල්බු මාළු අල්ලනවනේ වැඩක් නෑ බං ඒකේ කොතවුන් නෑ ගියාංගු ඕකටත් අත්ගුණේ තියෙන්න ඕනේ යකෝ මෙන්න මේ දීපන් උඹට මාළු අල්ලලා පෙන්නන්න මම බක් කරලා බලාංගු කැමති නම් ආයි පාරන වැදුන ජිල්බු ආ ඒ පාර පණුවෙක් ඇදිලා ඔය පණුව උදේ මං ඔය ගාපු ඇමේ ආ එහෙමද මේක හරියන්නේ නැහැ බං අද මුන් නොම්බිද කොහෙද මේ අහපංකො අපේ ගෙදර තියෙනවා දැලක් ඒක ගෙනල්ලවත් දාලා බලමුද මාළුවෙක් අල්ලගන්න අරේ ඒක යසෝදාස බං උඹලත් වැඩක් නැති එකේ අපි දෙන්න මල්ලමුකෝ වැඩක් කියන්නේ චූටි වැඩක් තියෙන මේ කැම්ප් එකට පොඩ්ඩක් ගිහිල්ලා එන්න තියෙනවා ඒයි අර බං අලිවට කිට්ටුව තිබිලා බෝම්බයක්ද මොකක්ද එකක් හම්බෙලා ඈ ලොකු අයියා මට කිව්වා ඒක ගිහින් කැම්ප් එකට කියන්නේ අනේ ඔබ තරිවස්සෙක් නේ ඒ වගේ පණිවිඩයක් කියන්නේ නේ එකෙක් මේ ජිල්බුවත් එක්ක මළුවල්ලා හරියන්නේ මේ බං අඩෝ අඩෝ ජිල්බුවා මම යන්න ගියපු ගමන නවත්තලා මාව මෙතන නවත්තගෙන මට කියලා මාළුත් බාගෙන මාත් එක්ක කයියට ඇවිල්ලා උඹ නිකන් තුප්පහේ කතා කියන්න එපා ජිල්බුවා රටේ වගකීමක් තියෙන පුරවැසියෙන් මම මට වැඩක් කිව්ව මං ඒක අකුරට ඉස්ත කරනවා මම යන්න පරක් වෙලා බෝම්බ පිපුරලා මොකක් හරි කරදරයක් වුණොත් එහෙම දෙනවා අහු මෙන්න මේක අල්ලගනින් මේ ජිල්බු මාළු අහු වුණොත් එහෙම කිලෝ එකක් හවසට ගෙදරට එවනවද දැන් නහ හරි උදිමෝඩ බෙන්නනේ මේ රංජියෝ මේක හරියන්නේ නැහැ බං අන්න අරගේ නිල් පාට වැරේ කපලා දාලා මෙන්න මේක ඉවරයක් කරලා දාමු ඒක තමයි මේක නිල් පාට වැරේක කපන්න හරි මේක මොකද්ද කියලා හරියටම දැනගන්නත් එක පොඩ්ඩක් කිට්ටු කරලා බලන්න එපැයි බලන්න එපැයි දසනායක මෙහෙන්න දසනායක මෙහෙවරේ ඇයි ඇයි මේ මල මක බව මොකද්ද කියලා දැනගන්නත් එක පොඩ්ඩක් කිට්ටු කරලා බලමු බෑ බෑ ලොකු අයියා කිව්වනේ කාටවත් ඔය කිට්ටුවට යන්න එපා කියලා අනේ මේ ලොකු අයියාගේ බම්බුව මේ ඌ වැඩක් නැහැ මෙන්න මෙහෙවරේ හැමදාම මෙහෙ බය ජීවත් වෙන්නද කියන්නේ අජියයි අපේ රමිස් මෙන් ලකි මෙන් සිවතේ කිට්ටු කරලා බලන්න ඕන ගහන්න ගිහින් අපි පුරුවත් බලා බය වෙන්න එපා මේක බැලු බැල්මට බෝම්බයක් මිත්‍රයා මේක ටෙරා නෙවිකේ බෝට්ටු වලට තියෙන බිම් බෝම්බයක් හා එකන මං කිව්වේ ඇත්තනේ කොහෙද කොහෙද මේ යන්නේ පට්ට ආතල්යක් දාන්න නුවරඑළිය යනවා ආ ඉතින් ආතල් තමයි නැද්ද ප්‍රෝ ඒ නුවරඑළිය යනවා ඒ මාත්ෙන් නම් ඒවි මේ මාත්ෙන් නෑ අය 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 මාත්ෙන් මේ
වෙන දැන් ලැබුණු විශේෂ පුතාක්. වැලි ඔය ඇතා වැටුණු වැවගම්මානයෙන් බෝම්බයක් සොයාගැනේ. වැලි ඔය ඇතා වැටුණු වැවගම්මානයෙන් බෝම්බයක් සොයාගැනේ. බුද්ධියංශ වෙත ලැබුණු තොරතුරකට අනුව අද පෙරවරුවේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම බෝම්බය සොයාගත් බවටයි වාර්තා වන්නේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අපත් සමග සම්බන්ධ වෙනවා අපගේ ප්‍රාදේශීය මාධ්‍යලික වාර්තාකරු වැලි ඔය සිට ලසන්ත රත්නායක. ඔව් අද අපරැන්නේ සිටින්නේ වැලි ඔය ඇතා වැටෙනවා ගම්මානේ. ගම්මානේ කෙළවර ප්‍රදේශයකින් බිම් බෝම්බයක් සොයාගෙන තිබෙනවා. රජයේ විසින් දියත් කළ විශේෂ මෙහෙයුමකින් තමයි මේ බෝම්බය සොයාගෙන තිබෙන්නේ. දැනටමත් ප්‍රදේශය තුල ජනතාව ඉවත් කරමින් පවතිනවා. අපට ලැබී තිබෙන තොරතුරු අනුව එක් බෝම්බයක් පමණ නොව බෝම්බ පොකුරක්ම තැනින් තැන වලලා ඇති බව තමයි දැනගන්න ලැබෙන්නේ. බලපංකො කිසි හිරිකිතයක් නැතුව වෙච්ච නැති දේවලුතු මවල කියන විදිය. එහෙනම් මේ වන විට කිසිම ජීවිත හානියක් නැහැ. තුවාලකරුවන් ඇද්දයි සොයා බලමින් පවතිනවා. මේ රටින් තුරන් කර ත්‍රස්තවාදයේ නැවත ඉස්මතු වීමක්ද? රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද? ඔබේ දරුවාගේ අනාගතය ගැන සිතා මෙවර හරි තීරණේ ගමු. රට ජාතිය ආගම බේරාගමු. ඔයාද කෝල් කියලා ගෙන්නේ? ඔව් මං ගෙන්නේ. ඒක තමයි නේද? දැන් මියන් පරිහාට රට ජාතිය ආගම බේරගමු. යයි තමයි. බුදුම ආදරයන්නේ මුරට තියෙන. ඔව් මේ අවස්ථාවේදී අපිත් සමග රැඳී සිටිනවා සිද්ධිය සින්දුට පුජ්‍යලෙක්. ඇත්තටම මොකද්ද මෙතන සිද්ධ වුනේ? හා? ඔව් ඔබලගේ channel එකේ අර 8:30ට යන තනියට යන තෙල් නාට්‍යනේ. ඒක නවත්තන්න ඒක දිග වැඩි. ඒක බලලා මගේ ඇස් දෙකටම කඳුළු ආවා ඒක. ඔව් අපේ නැවත සම්බන්ධ වෙනතුරු ප්‍රධාන පාලක මැදිරියට යමු වෙනවා. චතුරංග ලක්මාල්, තිවංක සඳකැලුම් සමගින් මම ලසන්ත රත්නායක විනී ටීවී සමගින්. Hello guys, ඔන්න මැක්ස් රාජිත ඇවිල්ලා ඉන්නේ. ඔන්න අපිට අන්තිම අවස්ථාවක් හම්බුණා බෝම්බෙට සමීප වෙන්න. යෝ නික කට්ටිය සැපේනේ ඉන්නේ. ඔන්න එහෙනම් අපි ආතල්ලා ගමු. ලොඳ පළල කන්නේ පොල් කොම්බ. අපේ ජීවිත නම් මල්ලිනල්ල රොම්බ. අපිට අතල්ලම නැ බිම් බෝම්බ. පිපුරුව తిවරයි අපේ හොම්බ. මිට වැඩිය හොඳයි. පලේ බෙන්ද. මී හරක. මුන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ මේක නිදානයක් නෙවෙයි කියලා. මම දැන් ඔබලාට කීපාරක් කිව්වද ඕකලඟට යන්න එපා කියලා. දැන් මෙලහට අරූ ගිහිල්ලා අදාළයට දැනුවත් කරලා දැන් මගේ එනවත් ඇති. දැන් ඕකලඟට ගිහිල්ලා නිකමට අරියෝක පිපුරුව කියපා. ඔයකෝ බෝම්බේ? උඹලට මං කොච්චර කිව්වද අර්ග නිදානයක් නෙමෙයි කියලා. උඹලා පිළිගත්තෙම නෑනේ. ඔන්න මං ගලවගෙනවා බලපන්න. මරියම්ගේ මලපකම ගලවගෙන ඉන්න. මේ මොකද්ද කො බොත්තමක් තියෙන්නේ? Shakabo. Free drinks in the house. වට පිටාව පුතුම ලස්සනක් නේ බන් තියෙන්නේ. ඔබ බලහංග බල ලස්සන වගේ මේ තියෙන සීතල. එහෙනම්. හම්බෝ. සීතලයි. සීතල නැතුව ඇයිද? ජෝසියක්වත් අරගෙන ආවිල්ලා නෑ. කඩේ ගිහින් ඉතින් වෑන් එකකට නැගගේ කඩේ නෙමෙයි බම් මං ගියේ මම මේ කැම්ප් එකට යනක මං හිටියේ ඈ ඒ මොකද මං කැම්ප් එකට යන්නේ අලිවට කිට්ටුව තිබිලා බෝම්බයක් හම්බුණානේ ගමේ මිනිස්සුන්ට ලොකු අයියා මට කිව්වා පුළුවන් තරම් ඉක්මනට ගිහිල්ලා ඒක කැම්ප් එකට කියන්න කියලා ඒ පණිවිඩය කියන්න යනකොට තමයි උඹලා දෙන්න මාව දාගෙන ආවේ මේ ගමන ඈ ඊ වගේ පණිවිඩයක් තියද්දී අකෝ උඹ අපිත් එක ට්‍රිප් එකක් ආවේ බම් තිරසනෙන්නේ බා උඹලා නේ අකෝ මාව දාගෙන ආවේ උඹලට යුතුයකමක් වශයෙන් මගෙන් අහන්න තිබ්බ කොහෙද යන්නේ කියලා උඹලා වගේ දෙයක් ඕ අපි මේ රටේ වගකීමක් තියෙන පුරවැසියෝ. තොපි මොකද? තොපි මේ ට්‍රිප් එකේ බල්ලෝ. වැඩක් බාරගත්තොත් අකුරටම ඉටු කරන මිනිස්සෙන් මම ගෙදර යන්නේ සතියෙන්ද දෙකෙන්ද ඒ ගියපු ගමන් කැම්ප් එකේ පණිවිඩය කියනවා මම. තොපි වගේ දෙකයි පැනයි සිප්පි කැල්ල නෙමෙයි යකෝ මම. මේ මල් ඊක නෙමෙයි. සීතලට බොන්නේ බීඩියක් කියව නෑනේ. අනේ ඵලයකෝ යන්නේ. ඉන් දැක්කින් තොපි ට්‍රිප් යන්නේ අතේ බීඩියක් නැකලකන්නේ. උඹලා ගමඩ කියපු ගමන් මුණ ගමඩම කියන වෙච්චි ඉද්දී පණිවිඩය කියන්න ගලින් මවදාගෙන නුවර ගියා කියලා
යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගත වී තිබුණත් ත්‍රස්තවාදීන් විසින් උතුරු කරේ පොළව තුල වපුරා තමා ඇති බිම් බෝම්බ සහ පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තවමත් සැඟව පවතී යුද්ධය අවසන් වීමත් සමග යුද හමුදාව සහ නොයෙකුත් සංවිධාන එක්ව බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාන්විතයන් ආරම්භ කළ අතර තවමත් ඒවා ක්‍රියාත්මක වේ විවිධ වැඩසටහන් යටතේ බිම් බෝම්බ සෙවීමේ බාහිර දූර සහ අවදානම් සහිත රැකියාවකට එහා සේවාවන් වල නිරත නමුත් කිසිවෙකුගෙන් කිසිදු ඇගයීමක් හෝ දිරිගැන්වීමක් නොලබන අපේම ගම්පින්වල සොයුරු සොයුරියනේ ඔබට විනී ප්‍රොඩක්ෂන් අපගේ උත්තමාචාරය